හොඳයි අයිබෝන් අපි තවත් මොඩියුලේ අපේ පළවෙනි මොඩියුලේම පස්වෙනි අවස්ථාවට අපි දැන් එනවා අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ සමර්පණයේ පරිවාස කාලය හා සේවය ස්ථිර කිරීම සම්බන්ධයෙන් මොනවද පරිවාස කාලය හා සේවය ස්ථිර කිරීම සම්බන්ධයෙන් අපිට දැනුවත් වෙන්න ඕන කියන මේක ඇත්තටම ගත්තොත් ආයතන සංග්‍රහයේ තියෙන කොටසක් ආයතන සංග්‍රහය ඉතාම පැහැදිලිව මේ ටික තියෙනවා රජයේ සේවකයෙකුගේ මුල්පත්වීම් ලිපියේ පරිවාස කාලය පිළිබඳව සටහන් වෙනවා මේ සමහර අක්ෂර දෝෂ තියෙනවා ඒවා නොසලකා හරින්න පරිවාස කාලය එක එක තනතුරු වලට විවිධ වෙනවා එතකොට මේ සාමාන්‍යයෙන් ගුරුවරයෙක් ගත්තාම හුඟක් වෙලාවට පරිවාස කාලය ආරම්භයේදී අවුරුදු 3යි අපි හිතමු ඔබ ගුරුවරයෙක් විදියට ඉඳලා පරිපාලන සේවයට උසස් වුණා කියලා නැත්නම් ගුරු අධ්‍යාපනක් සේවයට ගියා කියලා. එතෙන්දී සමහරක් වෙලාවට සේවයේ එතෙක් හිටපු රජයේ සේවකෙක් නිසා පරිවාස කාලය අවුරුද්දක් වෙන්න පුළුවන්. ඒක සඳහන් වෙලා තියෙන්නේ Tamante ඒ අදාළ පත්වීම් ලිපියේ. වෙන කිසිම තැනක නෑ ඒක. ඒ නිසාවෙන් සමහරක් වෙලාවට මේ අවුරුද්දේ බඳව ගන්න අයට එක පරිවාස කාල සීමාවක් වෙන්න පුළුවන්. තවත් අයට තව පරිවාස කාලයක් වෙන්න පුළුවන්. ඒක රජයේ තත්කාලීන විධි විධාන යටතේ තියෙන්නේ. ඒ නිසා මේක ගැන අවබෝධයක් ලබා ගන්න මේක ඇත්තටම ගත්තොත් මේ මේ ටෙස්ට් පීරියඩ් එක ටෙස්ට් එකක් කරනවා. ඔයා රාජ්‍ය සේවකයෙකු විදියට ඒ සේවයේ අනලස්ස අපේක්ෂිත ඵලදායීතාවයෙන් ඉටු කිරීම සඳහා යෝග්‍යතාවයක් තියෙනවද නැද්ද? ඒ නිසා සේවයේ ටෙස්ට් පීරියඩ් එක ඉවර වෙනකොට ටෙස්ට් එකෙන් ෆේල් වුණොත් මොකද වෙන්නේ? කාරණා දෙකක් වෙන්න පුළුවන්. එකක් තමයි තමන්ගේ සේවය අවසන් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි තුන් උසස් වීමක් ලැබිලා වනා පෙරලා කලින් සිටි තනතුරට යවන්න පුළුවන් මේ දෙකම ගැන දැනුවත් වෙන්න. එතකොට මේ කාලය තුලදී විවිධ වැඩසටහන් කරනවා සහ Taman විසින්ම උත්සාහ කරන්න ඕන වෘත්තීය සංස්කෘතිය අත්පත් කරගන්න. ඒක තමයි අවශ්‍යම දේ. මේවා ගැන අවධානයක් යොමු වෙලා නැති වුණොත් එහෙම වෙන්නේ මොකද? ගුරුවරයා වශයෙන් Tamanගේ තියෙන වැදගත්කම සහ අනන්‍යතාවය තමන්ට අහිමි වෙනවා. මේක ගැන හොඳට මතක තියාගන්න ඕනේ. මොකද ගුරුවරේ පරිවාස කාලයකට දීර්ඝ කිරීමකට ලක් වුණා කියන එක ඒ තරම හොඳ කාරණයක් නෙමෙයි. පරිවාස කාලය අපේක්ෂිත මට්ටමට එන්නේ නැත්නම් ඒ අපේක්ෂිත කාර්ය සාධනය අත්පත් කරගන්න නැත්නම් පරිවාස කාලය තුළ ආයතන ප්‍රධානියට හැකියාව තියෙනවා ඔහුගේ පරිවාස කාලය දීර්ඝ කරන්න. ඒ වගේම තමයි පරිවාස කාලය තුළදී කිසියම් විනය විරෝධී තත්වයකට භාජනය වුණොත් කෙලින්ම ඒක සේවයෙන් ඉවත් කරන්න හේතුවක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් නැවත දඬුවමක් වශයෙන් පරිවාස කාලයකට දීර්ඝ කරන්නත් පුළුවන්. දඬුවම් වශයෙන් උත් සමාජලට පරිවාස කාලයක් නැවත නියම කිරීමටත් පත්වීම් බලධරයට හැකියාව තියෙනවා. ඉතින් මේ වගේ විවිධ කාරණා තියෙනවා. ඒක නිසාවෙන් මේ සේවය ස්ථිර වෙන්නේ පරිවාස කාලයේ අවසානයේදී කියන එක ගන්න ඕන. පරිවාස කාලයේ සේවයේ සතුටුදායක වෙන්න ඕනේ. අසතුටුදායක වෙන හේතු තමයි මොකක් වෙලාට එන වැටුප් රහිත නිවාඩු, අවිනය, අකාර්යක්ෂමතාවය, ඒ වගේ විනය ගැටලු බොහොම දැඩි ලෙස බලපාන. එතකොට අන්තිමට වෙන්නේ මොකද තියෙන්නේ? එක්කෝ රාජ්‍ය සේවයට සමුදෙන්ද සිද්ධ වෙවි. එහෙම නැත්නම් තමන් පෙර සිටි තනතුරකට නැත්නම් අර උසස් වීම අහෝසි කළා අර තමන් පෙරලා පහළ සිටි තනතුරට ආපසු යවීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් මේ ගැන ඉතාලම සැලකිලිමත් වෙන්න ඕනේ. මේක ආයතන සංග්‍රහයේ හොඳට විස්තරාත්මකව තියෙනවා. මේක කියවන්න ආයතන සංග්‍රහය ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්. බොහොම පොඩි ඩේටා එකක් සෙට් එකක් තියෙන නිසා ලොකු වියදමක් යන්නේ. ඒක ඩවුන්ලෝඩ් කරලා තමන් ගාව තියාගන්න. මේ කාරණා වැදගත් වෙනවා. පරිවාස කාලයේදී පුද්ගලයාගේ වැඩ හැසිරීම පිළිබඳ වාර්තාවක් වර්ෂයක් අවසානයේදී ගන්න ඕන. වර්ෂයෙන් වර්ෂය එයාගේ නිවාඩු වාර්තාත් එක්ක පෞද්ගලික ලිපිගුණුවට ලබා දෙන්න ඕන. පරිවාස කාලයේ අවුරුදු 3ක් නම් වර්ෂ 3 අවසානයේදී සියලු වාර්තා එවීම නිමේ ක්‍රමයේ වෙන්න ඕන. හරිද? ඒ කියන්නේ ඔක්කොම එකපාරේ වන්න බෑ. ඒ වෙනුවට අපි පරිවාස කාලයට අදාළ සියලු වාර්තා අපි වරින් වර යවන්න ඕන. දැන් විශේෂයෙන් ඔබ
ඔතන ඉන්නේ නැහැ මම අර කිව්වා වගේ අධ්‍යාපන පරිපාලන සේවයට එනවා වෙන්න පුළුවන් විදුහල් ප්‍රතිවරයෙක් වෙනවා වෙන්න පුළුවන් එතකොට ඔබටත් මේ ක්‍රියාවලියේ යම් වූ තදානුගත වගකීමක් තියෙනවා ඒක නිසා ඒක ගැනත් අවධානයෙන් ඉන්න ඕන ඊළඟට ඔබත් වෘත්තිකයෙක් විදිහට සැලකිලිමත් වෙන්න ඕන මම කලින් පෞද්ගලික ලිපිගොනු ගැන කතා කරන කොටත් කියපු කතාවක් මේවා අපේ වැඩ මේක ප්‍රතිලාභියා මම එනිසා මම මගේ කාර්ය සාධනීය පිළිබඳ පළවෙනි වාර්ෂික වාර්තාව ගියා දෙවෙනි වාර්ෂික වාර්තාව ගියාද ආදී වශයෙන් මමත් ඒ පිළිබඳ ඇසගසාගෙන සිටීමක් අවශ්‍ය වෙයි. එතකොට ඒ අදාළ ලිපිලේඛන ටික මොනවද කියලා මෙතන තියෙනවා පරිවාස කාල වාර්තා මුල්පත් වීමේ ලිපි ඡායාරූපද ලොග් සටහන් පිටපත වැඩ බාර ගැනීම ආකෘති මේවා යවන්න ඕන. අසම්පූර්ණ වුණොත් මෙන්න මෙන්න මේවා තමයි තියෙන්නේ. අන්තර්පලාත ස්ථාන මාරු ලබන්න බෑ. විදේශ නිවාඩු පූර්ණ කාලීන අධ්‍යයන නිවාඩු ඒ කියන්නේ වෙන කෝස් එකකට මේ ස්ටඩි ලීව් යන්න හම්බ වෙන්නේ නැහැ. ඒ වගේම විතරක් නෙමෙයි මේ ඔය ගොනුව ස්ථිර වෙන්නේ ඔපර ස්ථිරපත්ති ලිපියක් නැතුව ඔය සමහරක් වෙලාවට ආයතන වලින් ණය ගන්න ගියාම ඒ වගේ වරප්‍රසාද ගුරුවැසි වරප්‍රසාද භුක්ති විඳින්න ගියාම සමහර ආයතන වලින් මේවා විමසා සිටිනවා. මොකද මේ ස්ථාවරව මෙයා රැකියාවේ ස්ථාවර භාවයක් තියෙනවද කියන එක වෙරිෆයි කරගන්න පුළුවන් එක දෙයක් තමයි මේ පරිවාස කාලයේ අවසන් වෙලා දෙන සේවය ස්ථිර කිරීමේ ලිපි. ඒවා ඉතා වැදගත් මේ ගැන අවධානය යොමු කරන්න ඕන. රාජ්‍ය සේවය තුලදී තමන්ගේ මේ පරිවාස කාලය තුලදී බොහොම වැදගත් වෙන එක කාරණයක් තමයි මේකේ මේ ජෝහරිගේ මේ කළමනාකරණ න්‍යායක් මේක. මේ කළමනාකරණ න්‍යායයේ තියෙනවා මේ තමන් විනිවිද පේන පුද්ගලයෙක් බවට පත් වෙන්න ඕන. එතකොට කාටවත් අභූත චෝදනා නගන්න බෑ. සහ තමන් අභූත චෝදනා වලට ලක් කරන්න බලාගෙන ඉන්න අයට කොටු කරගන්න හම්බ වෙනවා. ඔබ දන්නවා සමහර වෙලාවට අපරාධ නඩු ගැන වුණත් අපි ඉතිහාසයේ අපි අහලා තියෙනවානේ. සමහර වෙලාවට මේ ඒ චෝදනාවේට දඬනයට නියම වෙන පුද්ගලයා සැබෑ ලෙසම එම චෝදනාවේ වැරදිකරුවා නොවන අවස්ථා තියෙනවා. නමුත් සාක්ෂි හෝ වෙනත් කරුණු කාරණා නිසා ඒ ඔප්පු වෙන විදිහට අධික මේ විනිශ්චය ආසනීන මේ අධිකරණ නිලධාරියාට සිද්ධ වෙනවා තීන්දුව දෙන්න. නමුත් මේකයි කතන්දරේ. නමුත් මෙහෙම දේවල් වෙන්නේ මොකද? අර තමන් සැකයට පාත්‍ර වෙන විදිහට තමන්ගේ චර්යාව හසුරුව ගත්තා. ඒ නිසා පළවෙනි දේ තමයි විනිවිද සේවයක් තියෙන චරිතයක් තියෙන රාජ්‍ය සේවකයෙකු වෙන්න තමන් කටයුතු කරන්න ඕන. කොහොමද කරන්නේ? තමත් දන්න අන් අයත් දන්න තැන්වල තමන් ඉන්න ඕන. එතකොට හරි ලේසි. තමන් දෘශ්‍යමානයි ඒ වගේම අනිත් අයටත් තමන් උදෘශ්‍යමානයි. එතකොට අපි කාටවත් හොරකම් කරන්න බෑ. මං කරන දේ අනිත් අයට පේනවා, අනිත් අය කරන දේ මට පේනවා. ඒ නිසාවෙන් කාටවත් අභූත චෝදනා නගන්නව හැකියාවක් නැහැ. එතකොට ඒක සත්‍යය කියන එක සංගවා තබා ගත යුතු දෙයක් නෙමෙයි. අපි මුගක් වෙලාවට අපි කියන කතාවක් තමයි අනේ ඕන දෙයක් කියපුදී මං මොනව කරන්නද ඕවට උත්තර දෙන්න යන්න බෑ. නෑ එහෙම වෙන්නත් හේතුත් තියෙනවා. මොකද හේතුව තමයි සත්‍යය වුණත් ඒක විනිවිද පෙනෙන සුළු විදිහට තියෙන්න ඕන. සත්‍යය මා විතරක් දැක්ක බෑ. අනිත් අයත් දකින්න ඕන සත්‍ය කියන එක. මාගාව ඒ සත්‍යය තියෙනවා කියන එක. ඒ නිසා මෙන්න මේක ඉතාම වැදගත් වෙන දෙයක්. මේ මනෝවිද්‍යාත්මක න්‍යාය තුල ඔබට පුළුවනි තමන්ගේ තමන්ව හඳුනා ගැනීම, තමන්ව අවබෝධ කර ගැනීම වගේ අනිත් අයටත් තමන් අවබෝධ කර ගැනීමට ඉඩකඩ සලසා දීම වඩාත් සුරක්ෂිත වීම. දැන් ඔය තමා නොදනි අන් අය දනි කියන තැන්වලදීත් ඒ වගේම තමා දනි අන් අය නොදනි කියන තැන්වල 50% අනතුරක් තියෙනවා. අන්න ඒක ගැනත් අවබෝධයක් තියාගන්න. හොඳයි අපි අද කතා කළේ තම අපේ පෞද්ගලික ලිපිගුණුව තුළ තියෙන්න ඕන කරුණු කාරණා. ඒ වගේම අපි කොහොමද පරිවාස කාලය තුළදී මේ ගුණුවට අදාළ දේවල් කටයුතු කරගන්නේ කොහොමද? ඒකේ බලපෑම් කොහොමද? පරිවාස කාලය තුළ යන්න ඕන වාර්තා ටික යන්නේ කොහොමද? මෙන්න මේ චර්යා ටික තමයි අපි ප්‍රධාන වශයෙන් කතා කළේ. මේ දැනුම ඔබ ලබන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. නැවත සමර්පණයකින් අපි හමු වෙනකන් බොහොම ස්තුතියි.